අවස්ථාව ගැන. ඉතින් ඒක තවදුරටත් තේරුම් කර ගැනීමට ප්‍රැක්ටිකල් එකකින් එකක් කරමු. ඒ වගේම භෞතික අවස්ථා අනුව ජලය වර්ග කරන හැටි අද වීඩියෝ එකේ. ඔයගොල්ලෝ මේ YouTube channel එකට අලුත් නම් මම අකෙන්හින් සයන්ස් පොඩා YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයගොල්ලන්ට අරන් ආවේ සයන්ස් ප්‍රැක්ටිකල් එකක්. මම පරීක්ෂණයට අපි කියන්නේ ජලය පවතින අවස්ථා හඳුනා ගැනීම මේ පරීක්ෂණය කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මම කතා කරනවා ජලයේ භෞතික අවස්ථා අනුව වර්ග කරන්නේ කොහොමද කියලා. රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්. අපි දැන් මේ ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු. අයිස් කැට කිහිපයක් අපිට අවශ්‍ය කරනවා. ඒ වගේම අපිට තව අවශ්‍ය කරනවා කැකෑරුම් නලයක්. ඕගොල්ලෝ කඩෙන් ගද්දි අනිවාර්යෙන් කැකෑරුම් නලයක් කියලා ගන්න. මොකද අපි මේක රත් කරනවා. කැකෑරුම් නලයක් නෙමෙයි නම් මේකේ මේ අඩිය පුපුරන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පෙන්නන්නම් පරීක්ෂණ නලයක්. මේ තියෙන පරීක්ෂණ නලයක්. කැකෑරුම් නලේ ටිකක් මගේකේ උසින් වැඩි. ඒ වගේම මහතිරුත් වැඩි. ඉතින් මේ තියෙන කැකෑරුම් නලයක්. මේ තියෙන පරීක්ෂණ නලයක්. තව අවශ්‍ය කරනවා ඉටිපන්දම්. ඉටිපන්දමක් අවශ්‍ය කරනවා. ඕගොල්ලෝ දකින්න ඇති මේකේ අච්චුපතේ තියෙන බන්සන් දාහකයක් කියලා. ඉතින් එව්වා අපි මේ ගෙදර දීම හදන හින්දා අපි එව්වා පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ගිනි කූරක් අවශ්‍ය කරනවා. ඒක අපිට මේ ආකාරයට ඔහම මෙව්වා කරන්න එක උත් අවශ්‍ය වෙනවා. මේ කල්ල ගන්න ආධාරකයක්. අපි එන වැඩි කතා නැතුව මේ පැට්‍රිකල් එක කරමු. මේ ඔයගොල්ලන්ට පේන්නේ කැකෑරුම් නලය. ඉතින් මම මේවා මේ අයිස් කැට කුඩු කරගත්ත නැත්තම් මේකට දාන්න බෑ මෙහෙම. එහෙනම් දැන් මම මේකට දාගන්නවා අයිස් කැට. ඔව් මම මේකට අයිස් කැට දාගත්තා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් මේක මේ ආධාරකෙන් අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට ඊඩ කර ගන්නම්. හෙල්ලෙන්නේ නැති වැටෙන්නේ නැති විදිහට. ඔව් මම හිතනවා දැන් මේක හොඳට හිර වෙලා ඇති කියලා. නෑ ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මේක මම පත්තු කරගෙන මේකට අල්ලනවා. හරි එහෙනම් දැන් අපි මේක පැත්තකින් තියාගෙන මේක පත්තු කරමු. දැන් ඕගොල්ලන්ට පේන්නේ මම මේක අල්ලනවා. මේ යට මේ අපි ඉස්සරවම දැම්ම අයිස් කැට දැන් ද්‍රව ජලය එහෙම නැත්නම් ජලය වෙලා තියෙනවා. සරෝම් මේකට දැම්මේ අයිස් කැට. මේ අඩියට දැම්මේ අයිස් කැට. ඉතින් මම මේක ඉටිපන්දු ගහලා මේකට තාපයෙන්න සැලසුවා. ඒ තාපය කියන්නේ ගින්දර. ගින්දරෙන්න සැලසුවා. ඉතින් මේක හැමීට ද්‍රව ජලය වුණා. ඒ කියන්නේ ද්‍රව ජලය වුණා. ඒ කියන්නේ ජලය වුණා. ඉතින් ඒක මම තවදුරටත් රත් කරොත් මේක වායුව බවට පත් වෙනවා. ඒ කියන්නේ රත් කරොත් වාෂ්ප වෙනවා. ඉතින් මේකෙදි අපිට දැක ගන්න පුළුවන් අයිස් කියන්නේ ඝන අවස්ථාවේ තියෙන දෙයක්. ඉතින් ඒකට තව තාපය ලැබෙන්න හැමීට ද්‍රව ජලය වෙනවා. ඉතින් ඒකට තව තාපය ලැබුණොත් කුමාලය වෙනවා. ඒ කියන්නේ වායු අවස්ථාවට හැරෙනවා කියලා. මම ඉස්සෙල්ලා කිව්වා ජලය භෞතික අවස්ථා වලට අනුව වර්ග කරන හැටි වීඩියෝ එක අන්තිමයට කියන්න කිව්වා.
දැන් අපි කතා කරමු ඒ ගැන ඉස්සරවම මේක වර්ග කරනවා මම ඉස්සරවම ගන්නවා ඝන අවස්ථාවේ පවතින ජලය හැටියට ග්ලැසියර් මම ඉස්සරවම උදාහරණයක් ගන්නවා පළවෙනි එක ග්ලැසියර් ඉතින් ග්ලැසියර් ගැන කතා කරොත් ද්‍රවාසන්න ප්‍රදේශවල තමා මේක තියෙන්නේ ඊට පස්සේ මම දෙවෙනි උදාහරණ විදිහට ගන්නවා අයිස් අයිස් ගැන කතා කරන්න දෙයක් නැහැ ඕගොල්ලෝ දන්න ඇති අයිස් ගැන හිම මම තුන්වෙනි උදාහරණ විදිහට ගන්නවා හිම හිම ගැන කතා කරොත් ඇතම් රටවල ශීත කාලයේදී හිම වැටෙනවා ද්‍රව අවස්ථාවේ පවතින ජලය ගන්නවා මම දෙවෙනි අවස්ථාව විදිහට ඉතින් මම පළවෙනි එක විදිහට ගන්නවා ගංගාව මම දෙවෙනි උදාහරණ විදිහට ගන්නවා ලිද මම තුන්වෙනි උදාහරණ විදිහට ගන්නවා මුහුද මම හතරවෙනි උදාහරණ විදිහට ගන්නවා වැව ඉතින් මම තුන්වෙනි අවස්ථාව විදිහට ගන්නවා වායු අවස්ථාවේ ඇති ජලය ඉතින් පළවෙනි උදාහරණ විදිහට ගන්නවා මම ජල වාෂ්ප දෙවෙනි උදාහරණ විදිහට ගන්නවා මම හිමාලය शुभ दवसा स्तुति।